අපේ ජීවිතයේදී අපි බොහෝ දේවල් එකතු කරනවා. ඒකතු කරන හැම දෙයක්ම අපේ ජීවිතයට වැදගත්. සුන්දර මිතුරන් ඔවුන්ගේ මතක සටහන් මේ හැම දෙයක්ම අපේ ජීවිතයේ ජයග්‍රහණය සඳහා වැදගත් වන දේවල්. අද දවසේ සුන්දර පාසල් මිතුරු පිරිසක් සමග අපි කතා කරන්න සූදානම්. ඒ තමයි කෑගලු විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ආගමනත් එක්ක එකතු වෙන ගමන් ඔවුන්ගේ සුන්දර මතක සටහන් හෝරාවක් පුරාට ඔබත් සමග බෙදා ගන්න. ඒ අද ටොප් ලයිට් සමග. ගමන ආරම්භ කර අවසానයි. ගමනේ කොච්චර දුරක් ඉස්සරහට ආවද? පොඩි දුරක් ආවා. කොන්වෙන්ට් එක ගාවින් නම් අපි ඔලේ කණ්ඩායමක් ඉන්නවා. මොකද්ද මේ කණ්ඩායම? අපි වෙස්ටර්න් ජූනියර් බෑන්ඩ් එක. ඔකේ. වා කවුද? මෙවන්. ඩේමියන්. හස්බිද. කොච්චර කණ්ඩායමක් ඉන්නවද ඔයාලට? 28. මොකද්ද ඔලේ කණ්ඩායම? ක්‍රිකට් කණ්ඩායම. කොච්චර කාලයක් වෙනවද සෙල්ලම් කරන්න අර? අවුරුදු 3ක් ඉතර වෙනවා. කොච්චර ආඩම්බරයිද පාසලට සෙල්ලම් කරන්න ලැබීම ගැන? හුඟක් ආඩම්බරයි. ගමනේ තව ඉස්සරහට යන්න ඕනේ. කොච්චර දුරක් යන්න තියෙනවද? කිලෝමීටර් 2ක්. වා කවුද? මම ආශිෆ්. බිග් මැච් එකේදී කවුද ඉන්නේ අනිත් ටීම් එක? මේරියන්ස් එක. කොයි වගේ තරගයක් දෙන්න සූදානම් මේ අවුරුද්දේ බිග් මැච් එකේ? ගොඩක් උන් තරගයක් දෙන්න හිතනවා. කොහොමද කියලා ඉතින් කියන්නේ. අදස අපි ඇවිල්ලින්නේ තවත් පිරිසක් එක්ක කතා කරන්න. විශේෂ ගමනක් යන පිරිසක් අපි කතා කරමු. මොකක්ද ඔයාලගේ පාසලේ නම? පොඩ්ඩක් ඒ ගැනත් කතා කරමු. අපේ පාසලේ නම කෑගලු විද්‍යාලය. කණ්ඩායමක් ඉන්නවා. මොකක්ද මේ කණ්ඩායම? මේ කණ්ඩායම තමයි 11 සෙක්ෂන් එකේ මේ 11 සෙක්ෂන් එකේ කට්ටිය තමයි මේ. ඔකේ. කොච්චර කාලයක් සූදානම් වුණාද මේ ගමනට? මාස දෙකක් විතර සූදානම් වෙලා තියෙනවා. අනිවාර්යයෙන් හොඳ මේකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. කෑගලට ආම්පස් කෑගල තව බොහෝ පාසල් තියෙනවා. මොකද මේ පාසල් වලට ලංකාවට කියන්න හදන මේ වගේ ගමනක් ගිහිල්ලා. ඔව්, ඇත්තටම හොඳ වැඩක් කරන්න ඕනේ. හැමෝට අපි හැමදාම වෙනසක් කරනවා. ඒ වෙනස හැමදාම තියාගන්න ඕනේ. ඒක තමයි. ආ කවුද? මම ශිහාන්. ඔකේ. යාළුවෝ කට්ටියගේ නම් ටික මතක් කරු. රුසිරු, රුවන්ත, දිලුක, මාධව, යසස්, විරාජ්, ශාලින. මේ නායකයත් එක්ක කතා කරන්න ඕනේ. වාගේ නමත් කිව්ව. මලිත් ප්‍රින්ස් කොටිතෝක්කු. කොච්චර ආඩම්බරයිද මේ බැජ් එක යටතේදී කණ්ඩායමක් ඉදිරියට ප්ලේ කරන්න ලැබීම? ගොඩක් ආඩම්බරයි. කණ්ඩායමේ ගොඩක් ඉන්නවා. කී දෙනෙක් ඉදිරියට ඉන්නවා? 25ක් ඉන්නවා. වා කවුද? ලංකා. කොච්චර සුන්දර ගමනක්ද මේ? සුන්දරයි, අති සුන්දරයි. ගමන වගේම වාගේ නමත් කිව්ව. චමදිත. මොනවාද කණ්ඩායම ඇතුලේ කරන්න පුළුවන් දේවල්? ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න පුළුවන්. වා කවුද? මම ජනිත්. කවුද ආසම ගායකයා? ජෝතිපාල. ප්ලේ කෙනෙක් විදිහට කවුද කැමති? කොයි වගේ කෙනෙක් වෙන්න? ජයන්ත දිසානායක වගේ ප්ලේ කෙනෙක් වෙන්න. වා කවුද? ගජබ්. කොහොමද ජීවිත? හොඳයි. ටීම් එකක් ඉන්නවා. ටීම් එකේ කී දෙනෙක් ඉන්නවා? 25. වා කවුද? කාවි. වාගේ නමත්? සුපර්. සංගීත භාණ්ඩ කීයක් විතර වාදනය කරන්න පුළුවන්? පහක් විතර. මොනවාද සංගීත භාණ්ඩ? සයිඩ් ඩ්‍රම් එක, ඩ්‍රම් එක, චෙම් එක, කීබෝඩ් එක වගේ. වා කවුද? ප්‍රදීප්. කණ්ඩායමේ ගොඩක් පිරිසක් ඉන්නවා. තව කොච්චර දුරක් ඉස්සරහට යන්න තියෙනවද? තව හුඟක් තියෙනවා ඉදිරියෙන්. ගමනක් ආරම්භ කරද්දි බොහෝ දෙනෙක් එකතු වෙනවනේ. කොච්චර පිරිසක් එකතු කරගෙන තියෙනවද? මං හිතන්නේ ආදිශ්‍යෝ සහ අපේ පාසලේ වර්තමාන ශිෂ්‍ය පරම්පරාව සහ ඒ ගුරුවරු දෙමාපිය සියලු දෙනාම එකතු කරගෙන ඉන්න සංඛ්‍යාව කියන්න බැරි තරම්. මොකද මේ ගමනේ ආරම්භය? මේ ගමනේ ආරම්භය කෑගලු විද්‍යාලයේ
ශ්‍රී විභූතිය අතීතයත් එක්කලා ගලපාගෙන වර්තමානයට ගලපාගෙන අපි කොතනකද ඉන්නේ කියන එක අපේ රටට පෙන්වන්න. ඔබගෙත් නම කිව්වොත් මම තිලකරත්න බණ්ඩාර. අපි කතා කරොත් තවත් පිරිසක් සමග අපි කතා කරොත් කවුද මේ කණ්ඩායම? කෑගල විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය. කොච්චර ආඩම්බරයිද මේ වගේ ගමනකට එකතු වීම ගැන? ඇත්තටම අපිට ගොඩක් සතුටුයි. 78 වෙනි අපේ ඉස්කෝලේ උත්සවය වෙනුවෙන් පැවැත්වෙන්නේ සංවස්තර උත්සවය වෙනුවෙන් මේ අපේ පාගමන පැවැත්වෙනවා මෙවරත්. කොලයෝ කී දෙනෙක් ඉතිරි ඉන්නවද? සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ ගෝලියොත් එක්ක අදවසේ ගමන ඉස්සරහට යන තියෙන්නේ කොච්චර සුන්දරයිද ගමන? බොහොම සුන්දරයි. මේ පාසල වෙනුවෙන් කොච්චර කාලයක් සේවය කළා තියෙනවද? දැන් අවුරුදු 3ක් විතර කාලයක් සේවය කරනවා. ඔබ කවුද? මම කරුණාරත්න. මොනවාද උගන්නන විෂය? A-level සිංහල. ඔබ තුමා කවුද? මම නිරෝෂ්. තවත් දරුවෝ පිරිසක් ඉන්නේ. ඔයාගේ පුංචි කාලේ මතක් වෙනවද? ඇත්තටම සන්තෝෂයි මේ වගේ ගමනක් අපිට ලැබිච්ච නැති අත්දැකීමක් මේ ළමයින්ට තියෙනවා. අපි ගොඩක් සන්තෝෂයි මේකට. ඔයා කවුද? මම කමල් දිසානායක. මේ කණ්ඩායම විසින් දරුවෝ කොච්චර පිරිසක් ඉදිරියට අරන් ගිහිලා තියෙනවද? දැන් විශාල ගණන් දහස් ගණන්ක් ඉස්සරහට ගෙනින් දිනනවා. ඉතින් අපිට සන්තෝෂයි මේ වගේ අභිමානවත් ගමනකට එක් වෙන්න ලැබිච්ච කෙන. ඔයා කවුද? මනෝජ් මම. බොහෝ පිරිසක් ඉන්න අපේ නම් ටික මතක් කරමු. රොෂාන්. නන්දන. කොච්චර ආඩම්බරයිද මේ ගමන ගැන? ගොඩක් සතුටුයි ඇත්තටම. අපේ අභිමානය තමයි මේකෙන් පෙන්නන්නේ. ඔබ කවුද? මම තමයි ගැගළු විද්‍යාලේ වාණිජ සභාවේ SME බණ්ඩාර. මම ඉතම මේ අගේ කරනවා මේක මේ ළමයිගේ අතවසෙම ජාතික තලයට ගෙනියන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ වෝක් එක. ජීවිතේ ගොඩක් කලකට ආදරේ එහෙම නැත්නම් එකතු කරගන්න දැනුම අරගිනුමක් කරන්නද කැමති? බැරගිනුමක් කරන්න? ඇත්තටම මම බැරගිනුමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බැර කියන්නේ බොහෝ වෙලාවට ධනාත්මක පැත්තට අපි හිතන ගිනුමක්. කණ්ඩායමෙන් කණ්ඩායමට විශේෂයි මේ ගමන. තවත් කණ්ඩායමක් ඉන්නවා. මොකක්ද මේ කණ්ඩායම? මේ කෑගලු ඉතිහාසයේ අභිමානවත්ම ඉතිහාසයක් කිමි. ඒ වගේම ඉතාමත් ප්‍රවුඩ පාසලක් කෑගලු විද්‍යාලය තමන්ගේ 74 වන සංවත්සර සමරන අවස්ථාවේ ආදි ශිෂ්‍යෙක් වීම ගැන කොච්චර ආඩම්බරයි? ඉතාමත් ආඩම්බරයි. අපි යම් තැනක අද ඉන්නවා නම් අපි ඔය මෙතන ගෙනාපු මේ ප්‍රවුඩ විද්‍යාලය වෙනුවෙන් අපි සැදී පැහැදී ඉන්නවා. අපි අපේ කලගුණ සැලකීම යලිත් අනිත් පැත්තට දෙන්න ආදි ශිෂ්‍යෙක් වශයෙන්. ඔබ කවුද? කෑගලු විද්‍යාලයේ ආදිසි. මාගේ නමත් කිව්ව? මම සලිස සාගර. මේ බැච් එක යටතේ කොච්චර කාලයක් ජීවත් වුණා? අවුරුදු 13ක් වගේ. එදිනෙන් පස්සෙත් පාසල වෙනුවෙන් දෙයක් කරනවා. මොකද්ද සේවය? අනිවාර්යෙන්ම අපි කෑගලු විද්‍යාලයේ කොල්ලෝ හැමදාම අපි එකටම ඉන්නවා දිගටම. ආ කවුද? මම උදේ රණසිංහ. මේ වගේ පාගමන් කීයකටද සහභාගී වෙලා තියෙනවා? මට මතකයි දිනේ කෑගලු විද්‍යාලයේ පාගමන් පටන් ගත්ත දවස නම් අපි ඉන්නවා විද්‍යාලෙත් එක්ක. දවසින් දවස ඉස්සරහට යන්න ඕනේ. කොච්චර සුන්දරයිද ගමන? අනිවාර්යයෙන්ම අපි විශ්වාස කරනවා මේ අපේ 74 වන සංවස්තරයේ ලබන අවුරුද්දේ අපේ 75. 75ට කෑගළු විද්‍යාලයේ අභිමානීය හයියහත්තිය කොච්චරද කියන එක දැනගන්න මං හිතන්නේ දාට ඔයාලත් අපිත් එක්ක කියලා අපි විශ්වාස කරනවා. ආගේ නමත් කිව්ව? ආනන්ද ජයසිං. ඔබ කවුද? මම කෑගළු විද්‍යාලයේ ආදි සංගමේ පොළොව සහකාවේ ලේකම්. කටුලන්ත. අපි කතා කරොත් ඔබතුමා කවුද? මම PNK හෙට්ටිය ආරච්චි. ලංකාවේ කොයි කොයි පළාත් වලද විසිරලා ඉන්නේ මේ කට්ටිය? මානල්ල කෑගළු අරණාවේ රම්බුක්කර හැමදාම දිසිකේ හැමදාම විසිරලා ඉන්නවා. ආගේ නමත් කිව්ව? මං චාරුක. කොච්චර දුරක් රයිඩ් කරන්න කැමතිද? ඉවරණකම් අනිවාර්යෙන් ඉස්කෝලෙත් එක්ක ඉන්නවා. කොහොම ජීවිතේ? හොඳින් ඉන්නවා. ඔයාලගේ ඉස්කෝලේ පාටවල් ටික කිව්වොත්? Blue and Gold. කොයි වගේ ගමනක්ද තියෙන්නේ? අභිමානවත් ගමනක් තියෙනවා ඉස්කෝලේක. 74 වෙනි උපන්දිනේ අපි. වා කවුද? මෙත්මල්. බයිකෙන් කොච්චර දුරක් ගිහලා දිනා? දැනට කිලෝමීටර 32000ක්. කොච්චර ආඩම්බරයිද අද දවසේ ගමනට එකතු වීම ගැන? අද ගොඩක් සතුටුයි ඇත්තටම අපේ ඉස්කෝලේ ගැන. අපි හැමදාමත් අලුත් වැඩක් කරනවා. හැමදාමත් අපි බොක්කෙම්ම කේවි තමයි. ඔයා කවුද? සාරංග. කොහමද ගමන? හොඳයි. ගමන පුරාවට ටීම් එකක් ඉන්නවා. ටීම් එක කොයි විදිහටද ඉස්සරහට අරගෙන? හොඳටම අරගෙන යනවා. ඔයා කවුද? මම මෙතුන් සතර. ඔයාගේ නම? හර්ෂ. අමානේ ගර්ල් කෙනෙක්ව දාගෙන යද්දි බයික් එකට යයි ඉක්මනින් යනවද නැත්නම් ස්ලෝ එක යනවද? ස්ලෝ එක තමයි යන්නේ. කොහොම ජීවිතය අදවස?
ඇත්තටම ගොඩක් සතුටුයි විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් වීම ගැන ලොකු අභිමානයක් ඉදිරියට දැනෙන්නේ. ආ කවුද? මම ශ්‍රීකාන්ත්. ආ මේ බැජ් එක මොකද්ද? මේක විද්‍යාල බැජ් එක. කොච්චර ආඩම්බරයිද ඔයගේ කිට් එකක් අඳින්න? ඇත්තම ගොඩක් ආඩම්බරයි. අපි කතා කරන්න හදන්නේ තවත් කණ්ඩායමක් එක්ක ගමනක් එක්ක ඉන්න. වාගේ නමක් කිව්වොත්? මම ශිවංකර්. කවුද ටී-ෂර්ට් එක ඩිසයින් කරේ? ටී-ෂර්ට් එක ඩිසයින් කරේ අපේ බැජ් එකේ ඉන්න කට්ටිය තමයි. කවුද? ශෂි. මේ ෆ්ලැග් එකට කොච්චර ආදරේ? ජීවිතේ දිනකන් ආදරේ. කවුද? දිනේෂ්. අපි ගමන ඉස්සරහට යන්න ඕනේ. කොහාටද යන්න බලාපොරොත්තු? ස්කෝල්ට. කවුද? මම තිලන ජයකොඩේ. කොච්චර පිරිසක් මේ ගමනත් එක්ක ඉන්නවද? මම හිතන්නේ අපේ එකේ හැම ස්කූලේ ළමෙන්ම ඉන්නවා. හරිම ආඩම්බරයි. ක්‍යාගල විද්‍යාලයේ දරුවෙක් අපි. කණ්ඩායමත් එක්ක කතා කරන්න හදන්නේ. කොහොමද ගමන? ඇත්තටම විශිෂ්ටයි. අපිට කියා ගන්න වචන නැහැ. පුදුම සන්තෝෂයක් දැනෙන්නේ. ඔක්කොලාම අයියලා මල්ලලා අපි ඔක්කොලාම එකතු වෙලා අද අපේ ප්‍රෞඩත්වය පෙන්නනවා. කවුද ඔය විදිහට ඩිසයින් කරේ වාගේ මූණ? අපි මගේ ෆ්‍රෙන්ඩ්ස් තමයි ඔක්කොලාම ඩිසයින් කරේ. කවුද? අශේන්. බැච් එක ඇතුලේ විශේෂත්වයක් තියෙනවා. මොකක් තියෙන විශේෂත්වය? බැච් එක ඇතුලේ සිංහෙක් ඉන්නවා. ඒ වගේම අපේ ඉස්කෝලේ ගැන අපට ආඩම්බරයක් තියෙනවා. ඒ ලාංඡනය දකිද්දි. කවුද? මම රොසිරු. කොච්චර කාලයක් ඉස්කෝලේ ඉඳලා දිනවද? අපි 2019 නාමේ බැජ් එක. ඔයාගේ නමත් කිව්ව? හිමල්ෂ. මෙතන යාළුව කොච්චර ඉන්නවද? ඔක්කොල ගොඩක් ඉන්නවා. කොහමද ගමන? කොහමද ගමන? හොඳයි හොඳයි. කවුද? අපි කතා කරන්න කැමති මේ කණ්ඩායමත් සමග. අපි කතා කරත් ඔයාගේ නම කිව්ව? ශාන ලිලන්. යාළුවෝ කොච්චරක් ඉන්නවද? කියන්න ගොඩක් ඉන්න. ඔක්කොල යාළුවෝ තමයි. කවුද? මම නවුත්. කොහමද ගමන? ගමන සුපිරි. අපි හැමදාම මේ විදිහට අවුරුද්දට පාර සෙට් වෙනවා. ස්කෝලේ නම කෑගලට පෙන්නන එක තමයි කරන්නේ අද. වා කවුද? තුෂාන් කාවින්ද. වාගේ නමත් කිව්ව? දිවංග. යාළුවෝ කොච්චර ඉන්නවද මෙතන? යාළුවෝ ඔක්කොම ඉන්නවලු ස්කෝලේ ඉන්නව. වා කවුද? විරක්කොඩි. විරක්කොඩි. ගමන සුන්දරයි. යාළුවෝ කොච්චරක් ඉන්නවද? ඉලල් බැජ් එක ඔබට මතක් කරගන්න. අපි මුල බැජ් එක ඔයගෙන 2015 වෙන බැජ් එක අනිවාර්යයෙන් ඉන්න අපිත් එක්ක. මරු විදිහ තව සුපිරි දවසක් කරගන්න. අත්තනේ ගැලවෙන්නේ සුරකිමු රටේ පමණින් විදුමවගේ අභිමානෙන් විදුරාවේ පතුරා මේ සිංහරාවයයි දසත රැවුදෙන තේජසයි මේ සිංහරාවයයි මේ සිංහරාවයයි ජයഘോഷා පැතිරෙන්නේ දසතම වාගේ නමත් කිව්ව? චාමර. කණ්ඩායම මොකද්ද මේ? මයි බොයිස්. ඉස්කෝලේම කට්ටියක් කොච්චර ආඩම්බරයිද ඉස්කෝලේට අද දවසේ ඔයාලගේ දක්ෂතාව පෙන්වන්න ලැබීම? ගොඩක් ආඩම්බරයි. අපිට ගොඩක් සතුටුයි. වා කොයිද? මම පොල්ගහවෙල. කොච්චර කණ්ඩායමක් ඉන්නවද ඔයාලා? අපේ 73 විතර කණ්ඩායමක් ඉන්නවා. අද ඉන්නේ 12 දෙනයි. බයිසිකල් වලින් මේ විදියට වැඩ දාන්න එහෙම නැත්නම් මේ වගේ දේවල් පෙන්වන්න අරන් කොච්චර කල්ද? අපේ ටීම් එක නම් මේ වගේ දේවල් කරන්න අරන් ගොඩක් කල්. අපි මේ විද්‍යාලයේ මේ වගේ දෙයකට සහභාගී වෙන හතර වෙනි අවස්ථාව. වා කවුද? මලිත්. සමනින් බයිසිකලෙන් වැඩ කරන්න අරන් මේ විදියට ලස්සන වැඩ දාන්න අරන් කොච්චර කල්ද? දැන් මාස 6ක් විතර. මොනවද මේකේ තියෙන විශේෂත්වය? ඉන්දියන් බයික් එක. ඉතින් ශ්‍රී ලංකන්නව. වා කවුද? ජනත්. මේ දේවල් කරන්න ගත්තේ ඉන්ටර්නෙට් එකෙන් බල්ලද? එහෙම නැත්නම් වාගේ දක්ෂතාවද? ඉන්ටර්නෙට් එකෙන් බල්ලා. අපේ රක්වන්න අයියා එයා ඉන්න තමයි මේතෙන් ආවේ අපි. මයි බොයිස් ක්ලබ් එකක් තියෙනවා. ඒකෙන් තමයි ප්‍රැක්ටිස් වුනේ. බයිසිකලෙන් මේ විදියට වැඩ පෙන්වන්න අරන් කොච්චර කල්ද? දැනට මාස 8ක් විතර වෙනවා. වා කවුද? මිහිරංග රාජපක්. ගර්ල්ෆ්‍රෙන්ඩ් කිව්වොත් ඔක නවත්තන්න කියලා. ඔක නවත්තනවා? ගර්ල්ෆ්‍රෙන්ඩ් එක නෑ නෑයි. බැරි වෙලත් එයා කිව්වොත් ඔක නවත්තන්න කියලා. එහෙම කියන්නේ නෑ මට. වා කවුද? රසිත් ජයතිලක. කොහොමද ජීවිතය? හොඳයි හොඳින් ගෙවල යනවා. බයිසිකලට කොච්චර ආදරේද? අනාගේ ආදරේ. හෙල්මට් එකක් තියෙනවා. කවුද මේක ඩිසයින් කරේ? ඩිසයින් කරේ අපේ අයියා කෙනෙක්. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? ආරක්ෂා දාන සේෆ්ටි ෆස්ට්. කොයි වගේ දක්ෂතා පෙන්වන්නද කැමති? ස්ටෑන් වලින් ඉදිරියට යන්න තමයි.
මේ වගේ වැඩක් කරද්දි ගොඩක් කියලා ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. මොනවද තියෙන ආරක්ෂාවට? ආරක්ෂාවට සේෆ්ටි කිට් තමයි. මේ ගාඩ්, නිය ගාඩ්, චූස්, ග්ලව්ස් ඒවා තමයි. යම් 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 ඇවිද යම් 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 ගමන අතුරුතුරේදී පුංචි විරාමයක් ගත්තා. විරාමයේ පස්සේ නැවතත් තවත් කණ්ඩායමක් එක්ක කතා කරන්න කැමති. අපි කතා කරොත් මොකද්ද මේ කණ්ඩායම? 2003 බැජ් එක අපේ නිල රතේ වාහනේ. 2003 කණ්ඩායමේ කොච්චර පිරිසක් ඉන්නවද? දැනට ඉන්නවා 100කට ආසන ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා. ආ කවුද? මම ශනුක. කවුද විතර කොණ්ඩේ දුන්නේ? ඒක අපේ නෝනා දුන්නේ. ගමන කොච්චර සුන්දරයිද? ගමන උපරිම උපරිම. මේ වගේ පණයක් කොහොමද තරන්නේ? අපි කාටවත් ආගිය ගානක් නෑනේ. අපි ලස්සන දෙයක් කරා සුපිරි. ඒක නියමනම් වෙනවා. ඒ කියන්නේ මේ ස්කෝල් දෙකක් අතරේ ක්‍රීඩාවක් අක්කන්න බැරි ලං මේ කෑගල්ලන්. ඒවන් අපි දැන් නියමනම කරලා අපේ නියම ප්‍රෝග්‍රෑම් එකට යනවා. වා කවුද? මම අචල. අවුරුදු 74ක් වෙනවා. කොච්චර ආඩම්බරයිද කියලා වැඩන්නේ අභිමානය ගැන. වාගේ නමත් කිව්වොත්? එරංග. එරංග යාළුවෝ ගොඩක් ඉන්නවා. කොච්චර කාලයක ප්‍රසෙත් දැක්ක මේ කට්ටිය? මේ කට්ටිය හුඟක් කට්ටිය අවුරුදු 5 හම් වෙන කට්ටියක් ඉන්නේ. මේක අපි ඇනුවලි අවුරුදු 5 ඕගනස් වෙන සමහර කට්ටිය ඉන්නවා. අවුරුදු 13කින් හම්බෙච්ච කට්ටිය. වා කවුද? බුද්ධික. වාගේ නමත් රුමේෂ්. ඉස්කෝලේ කාලේ ආයිපාර මතක් කරනවා නම් කොච්චර සුන්දරයි කියලා වැඩන්න මතකයන් ගොඩයි. හැමදාමත් ඒ වගේ ගිය සැරෙත් ආවා. ලබන සැරෙත් එන්න බලාපොරොත්තු වෙනවා. වා කවුද? මම හාසිත. මේ යාළුවත් එක්ක කොච්චර කාලයක් ඉන්න පුළුවන්? අපි හැමදාම හම් වෙනවා. අපි හැමදාම හම් වෙනවා. කෝල් කරනවා හැම උදේ හම් වෙනවා, අවසන් වෙනවා. අපි හැමදාම මේ විද්‍යාලේ කොල්ලෝ එක වගේ ඉන්නවා. වා කවුද? මම ධනංජය. වාගේ නමත් මනෝජ්. ඒ කාලේ කොච්චර සුන්දර කාලයක්ද? අතිශයින්ම සුන්දර අවුරුදු 13ක් එකට හිටපු යාළුවත් එක්ක අද හම්. වා කවුද? මම ලක්මා. කොච්චර දුරක් ඉස්සරහට යන්න තියෙනවද? තව පුළුවන් දුරක් යනවා. වා කවුද? ලාල්. වාගේ නමත් කිව්ව? තමිල. වාගේ නමත් කිව්ව? ගියන්. සංගීතේ කැමති කෙනෙක්ද? ඔව් නිතරම සංගීතය අහනවා. DJ music වලටද මොනවාගේ music වලටද කැමති? පොඩ්ඩ DJ වගේ තමයි හොඳයි. වා කවුද? සමිත. සමිත. ඒ කාලේ ඇහිච්ච සින්දු කොච්චර සුන්දරයිද? සුන්දරයි කියන්නේ ඉතින් ඒවා තමයි මේ තාම යන්නේ මේ ගහගෙන. වා කවුද? අනුරුද්ධ. වාගේ නමත් කිව්ව? මහේෂ්. මහේෂ් කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායම මොකද්ද? අපි 2013 කණ්ඩායම. වාගේ නමත් කිව්වොත්? චරිත්. මේ සින්දුව ඒ කාලෙත් ඇහුණාද? ඒ කාලෙත් පාසල් ජීවිතේත් ඇහුණා. දැනුත් ඇහෙනවා. ඉදිරියටත් ඇහෙන හොඳ සින්දුවක් මේක. ගමන කොච්චර තියෙනවද තව ඉවර කරන්න? තව ඉදිරියට ගොඩාක් ලොකු ගමනක් තියෙනවා අපිට යන්න. ඒකේ මේ එක්තරා ස්ථන්දි ස්ථානයක ඉන්නේ. අපි මේකෙන් ඉදිරියට යනවා තවත්. වා කවුද? ශ්‍රීමාල්. කොච්චර දුරක් ඇවිද්දද? කිලෝමීටර් 2ක් 3ක්. තව කොච්චර දුරක් යන්න තියෙනවද? මේ ගමන ඉවර වෙනකන් අපි යනවා නොනැති. වාගේ නමත්? මම ධනුෂ්ක. ධනුෂ්ක වාගේ මොකක් කවුද? හා? වාගේ නමත්? නිර්මල්. නිර්මල්. ආ කවුද? මම සුධීර. කොච්චර ටීම් එකක් ඉන්නවද? අපි 50ක් විතර ඉන්නවා. ටීම් එක ඇතුලේ මොකක්ද තියෙන විශේෂත්වය? මේක 2013 බැජ් එක. අපි හැමදාම එකට ඉන්නවා. 2013 බැජ් එක. ආ කවුද? මම බාලේ. මේ බැජ් එකේ මොකක්ද තියෙන විශේෂත්වය? විශේෂත්වය කියන්නේ මේක අපේ ස්කෝලේ පටන් ගන්න දවසේ ඉඳලා තියෙන එක. සිංහෙක් සමග වැපුරු තරමට අස්සන්න තියෙනවා කියලා මේ තේරුමත් එක්ක ඉස්සරහට යන ගමනක් මේ. වාගේ නමත් කිව්ව? මං කසුන්. කසුන් මොකද්ද මේ කණ්ඩායම? මෙතන අපේ ස්කෝල් මල්ලාගඩ රේට තමයි ඉන්නේ. ඒ ලෙවල් බැච් එක මොකද්ද? 2015. වා කවුද? මම විනිදු. කොහම ජීවිතේ? හොඳයිද? අද ගමන කොයි වගේද? ගොඩක් හොඳයි. ආරම්භ ඉඳලාම හොඳ පන්නේ ගත්තා. වා කවුද? මම දේවින්ද. වාගේ නමත් කිව්ව? අශාන්. මොකද්ද මේ ගමනේ බලාපොරොත්තු? මේ ගමනේ බලාපොරොත්තු කෑගල විද්‍යාලයේ නම අපි තවදුරටත් මේ කෑගල මුළු මේ ලංකාවටම පෙන්වන්න මේක මේ මේව ප්‍රෝග්‍රෑම් එකක් අපි කරනවා කියලා. වා කවුද? නෝ. වාගේ නමත්? නිසල්. ඉස්කෝලේ කී වසරද? 10 වසරයි. වා කවුද? කාවින්ද. කොහම ජීවිතේ? සුපිරි. ගමන ඉස්සරහට යනවා. මොනවාද මේ ගමනේ තියෙන බලාපොරොත්තු? විද්‍යාලෙට්ස් ගැන ලංකාව දැනගන්න. සියලේ ඇති සිය කුතුහලේ සිය නාදේ රැව් දෙන්නේ සිය අඩවිය සැරසෙන්නේ නොමියන විඥානේ. අපි කියලා දෙන්නේ කවුද? අපි කියන්නේ අපි. අපි මොකද කණ්ඩායම? 2009. 2009 කණ්ඩායම ඉන්නවා. යාළුවෝ කොච්චරක් ඉන්නවද මෙතන? යාළුවෝ ඉන්නවා 150 කතර. ටිකක් වෙනස් වෙන්න හදලා තිනවා. කොයි විදිහටද වෙනස් වෙන්න හදන්නේ? අපි කොහමද වෙනස්? ආ කවුද? මම අර්ජුන. ආ කවුද? මං ගයන්. මොනවාද ඔයාලගේ තියෙන කලර්ස්? අපි 9ers blue and gold. ආ කවුද? ශ්‍රීමා. කවුද ටී-ෂර්ට් එක ලස්සනට ඩිසයින් කරේ? අපේ ඉස්කෝලේ. මොකද මේකේ තියෙන විශේෂත්වය? අපි කොහොමද සිංහයෝනේ? සිංහේකල කොච්චර කාලද? දැන් අවුරුදු 10ක් විතර. ඒ කාලය ඇතුළතදී මේ ටීම් එක කොයි විදිහටද අඳුරන්නේ?
අනිවාර්යෙන්ම අපි හැමදාම එක විදිහට හදවතින්ම හිටියේ. අදත් එම හෙටත් එමයි. අද හිත මෙතනක් තියෙන්නේ. එහෙම නැත්නම් තාමත් ඉස්කෝලේද? මෙතනයි ඉස්කෝලේ හැමතැනම. ඉස්කෝලේ කොයි වගේ තැනක්ද? සුපිරි. වා කවුද? මම අනුරාධ. මොකද මේ බැච් එක ඕගනයිසින් කමිටියේ. මොකද ඕගනයිසින් එකේදී අද ඔයාලට කරන් තියෙන්නේ? අද ඉතින් මේ ට්‍රැෆික් එක හෑන්ඩල් කරගෙන අපි හරන් යන්න තමයි තියෙන්නේ. වා කවුද? මම චනුර. බැච් එකේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද විශේෂත්වය? මේකදී අපේ හදවත. වා කවුද? මම බානුක. කලර්ස් ගොඩක් තියෙනවා. වැඩිපුර කැමති මොන කලර් එකද? Blue and Gold. අද ටීම් එක ඇතුළතදී මොනවද කරන්න හදන්නේ? අපි ගොඩක් දේවල් ඕගනයිස් කරලා දිනවා. ඉස්සරහට බලාගෙන බලයි ඔක්කොටම. වා කවුද? මම නුවන්. කොහොමද අද දවස? අද දවසේ අපේ හොඳම දවසක් අද. විද්‍යාලේ හොඳම දවස. ඉස්කෝලේ යන කාලේ මේ පාරේ කොච්චර විදලා තියෙන? අපි හැමදාම ටවුන් එකේම තමයි. ටවුන් එකේ ගොඩක් සමහර දැන් වැඩිපුර මතක ඇති. කොහෙද වැඩිපුර මතක තැන්? සෝල්ට් එක තව උඩා බස් සෝල්ට් එක නුවන කොල්ලු කැලේ හැමදැනම. ඒ බස් සෝල්ට් එකේ මම කොච්චර කාලයක් ඉඳලා තියෙනවද? ඒ කාලේ අවුරුදු 10ක් විතර හිටියයි. ඒ වැඩක් උනේ නැහැ. සමහර ඇස්තියා බලාගෙනද? සමහර දේවල් නොදැක්ක වගේ ඉඳගෙන. ගොඩක් දේවල් දැක්ක නොදැක්ක හැමදේම කරා හැබැයි. වා කවුද? බාලිද. වාගෙනවත් රොෂා. වා කවුද? සිලින. කොච්චර දුර කැවිද්දද? ගොඩක් දුර ඇවිද්දා. කොච්චර දුර ඇවිදින් තියෙනවද? ගොඩක් දුර යන්න තියෙන. ඇවිද්ද පය? 1000 අටි. වා කවුද? ප්‍රභාත්. ඉස්කෝලේට දෙයක් කරනවා නම් මේ කණ්ඩායම මොකද කරන්න හදන්නේ? මේ කණ්ඩායම හොඳටම හොඳයි. ඕන දෙයක් කරන්න ඕන එකකට රෙඩි. වා කවුද? මං තමයි. ලංකාවේ කොයි කොයි පළාත් වලද විසිරලා ඉන්නේ මේ කණ්ඩායම? අපේ හැමෝම හැම පළාතම වගේ ඉන්නවා. සිංහරාවයයි දසත රැල් දෙන තේජසයි. වා කවුද? මම සංජීව. කොච්චර කණ්ඩායමක් ඉන්නවද? මෙතන කණ්ඩායමේ ඉන්නවා 100කට වඩා ඉන්නවා අපේ 208 බැජ් එක විතරක්. වා කවුද? උපුල්. ඉස්කෝලේ කාලේ කොහොමද ජීවිතය? හරි සුන්දරයි. වා කවුද? කම ශෂි. තනියම ඉන්න කෙනෙක්ද? යාළුව වට කරන් ඉන්න කෙනෙක්ද? තනියම ඉන්න කෙනෙක් නේ, යාළුව වට කරන් ඉන්නේ. වා කවුද? දිනේෂ්. මේ දවස්වල මතක් කරනවා නම් කොච්චර දේවල් මතක් කරන් තියෙනවද? ඉස්කෝලේ පැල්ලා ගිහුව ගොඩක් අවස්ථා තියෙනවා. වා කවුද? රුවන්. ඒ දවස්වල දැකපු සමහර මූණවල් අද අවශ්‍යදිත් මේ වොක් එකේ දැක්කද? අනිවාර්යෙන්ම. මේ කට්ටිය ටිකක් අතවනනවද? එහෙම නැත්නම් බලාගෙන හිටියද? අතවනනවා. වා කවුද? දනුෂ්ක. වාගෙනවත්. අඹවල. කොච්චර දුරක් යන්න තියෙනවද? තව කිලෝමීටරයි. ගමන අවසානයේ මොකද බලාපොරොත්තු? උපරිම සතුරක්. වා කවුද? කසුන්. සිංහෙක් කියලා කොච්චර කාලයක් ඉනවද? සිංහෙක් කියලා ඉතින් අපි පොඩි කාලේ ඉඳන්ම සිංහයෝ තමයි. වා කවුද? මන්නුවන්. ගමන වෙනේ මොනවාගේ දෙයක්ද කරන්න සූදානම්? පුළුවන් උපරිමෙන්ම කරනවා. වා කවුද? මලිත්. මලිත්. මොකද්ද මේ කණ්ඩායම? 2000 බැච් එක. 2000 එළවලු බැච් එක. වා කවුද? මම චරි. වාගෙනවත්. නදීර. වා කවුද? මම මන. වාගෙනවත්. මදුරංග. කොහමද ගමන? හොඳයි. නියමයි. කොහොමද ගමන? ගමන ඉතින් අතිවිශිෂ්ටයි. අපි තමයි කෑගලට මේ ගෙනාවේ, ඉදිරියට ගෙනියන්නෙත් අපි තමයි. දැන් මේක වෝක් යන්නේ vehicle parade එක. කොච්චර කණ්ඩායමක් ඉන්නවද මෙතන? මෙතන ඉතින් කෑගල්ලම ඉන්නවා. වා කවුද? දමිදු. මොකක්ද ඔයාලගේ කණ්ඩායම? මේ කණ්ඩායම මේ අන්තිම batch එක අපි. වා කවුද? මම රවිනාස්. මොකක්ද ඔය දාගෙන ඉන්නේ? එහෙම නැත්නම් ඔයාලගේ team එකද? ඔව් මේක මේ අපි ඒ කියන්නේ ඔක්කොම ගහපු t-shirt එක. All boys වල වෙනම ගහලා තියෙනවා. මේක මේ අපේ set එකෙන් ගහපේ. වා කවුද? මම දර්ශන. ගමන කොයි වගේද බලාපොරොත්තු? අපි තමයි ඉතින් කරේ මේක. ඉතින් අනික් අයර ගන්න බැරි ෆන් නැක්. අපි තමයි ගන්න කෑගල්ලේ. වෙන කවුරුත් කරලා නැහැ. අපිම තමයි. කවුද? ගයන්. ආගෙනවත්. අසින්ත. ඉස්කෝලෙත් එක්ක කොච්චර කාලයක් ජීවත් වෙලා ඉන්නවද? දැන් අවුරුදු 11ක් විතර ඉස්කෝලෙත් එක්ක තමයි ජීවත් වෙන්නේ. වා කවුද? සතින්. කොයි වගේ ගමනද බලාපොරොත්තු? කෙම්ම ඉතින් සුපිරියටම කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෙල්ෆි කීයක් විතර ගත්තා? 150ක් විතර ගැව්වා. යාළුවෝ ගොඩක් ඉන්නවා. මොකද්ද මේ කණ්ඩායම? මේ කොමර්ස් සෙක්ෂන් එක 2000. වා කවුද? මොසුපුන්. මොන කොහමද දවස? තලියමයි. ජීතේ හොඳම කාලේ ගෙවෙන්නේ. මොනවද මේ කාලේ තියෙන බලාපොරොත්තු? යාළුවෝ තේ හොඳ ඉන්නවා. වා කවුද? ශාමින්ද. ශාමින්ද. වා කවුද? සගුණ. ටීම් එක කොයි වගේද? හොඳයි. හොඳ ටීම් එකක් ඉන්නවා අපිට. ටිකක් තනිකඩ කොල්ල කට්ටියක් ඉන්නේ. අහිංසක කොල්ල කට්ටියක්. අහිංසක කොල්ල. අහිංසක නෑ ඇච්චර. වා කවුද? මම තරින්දු. වාගේ නමත් කිව්ව. අම වාගේ නමත් විශාල්. කොහමද ආද දවස? නියමයි. එල කොච්චර දුරක් ඇවිද්දද? කිලෝමීටර් දෙකක් විතර ඇවිද්දා. තව කොච්චර දුරක් ඉස්සරහට ඇවිදින් තියෙනවද? ඕන පුළුවන් තරමක් ඇවිදිනවා. මොනවාගේ ස්ටයිල් වලටද කැමති?
නොමල් ස්ටයිල්ලට මනි කැප් පොලට ටීෂට්ට කැමති මොනාද ස්ටයිල්ල කොඩයි ස්ටයිල්ල කවද මම කාවින්ද කාවින්ද අදවස කොයි වගේද ගත කරන්න කැමති අද ඉතින් හොඳම දවසක් ෆුල් ෆන් කොඩියට කොච්චර ආදරයක් තියෙනවද ජීවිතේට තරම් ආදරේ කවද බුද්ධිය මේ දවස්වල තියෙන බලාපොරොත්තු මොනවද සැපේ ඉන්න තව බලාපොරොත්තු කවද මම සඳගලු කවද චතුර වාගෙනවත් ජයගොඩි කවද දසුන් සම්පත් ගමන තව ඉවර කරන්න තව කොච්චර දුරක් යන්න ඕනද තව භාගයක් විතර කිලෝමීටර් මොකද්ද මේ ගමනේ බලාපොරොත්තු අපේ ඉස්කෝලේ මේ තියෙන අභිමානය වෙන කොයි වගේ ගමනක්ද බලාපොරොත්තු බලාපොරොත්තු ඉස්සේ ඒ වගේම තියෙනවා සාර්ථකයි අපේ වෝක් එක ගොඩක් සතුටුයි අපිට කවුද මම කංචන ගත්ත ෆොටෝස් කී දෙනෙකුට විතර සෙන්ඩ් කරාද හැමෝ වගේ සෙට් වෙන්න ගත්තා අපි මේක දාන හැමතැනම යන්න ෆොටෝස් ටික කවුද මම බල්ලබාන වගේ නමත් කිව්ව හංසන සිංහල දමිල මුස්ලිම් අය ඉගෙන ගන්න කොච්චර ආඩම්බරයි ඉස්කෝලේ ගැන ගොඩක් ආඩම්බරයි අපේ ඉස්කෝලේ ගැන අපේ ඉස්කෝලේ තමයි කෑගල විද්‍යාලය මේ තමයි කෑගල හොඳම ඉස්කෝලේ කියලා අපි හිතනවා වගේ නමත් කිව්ව අය අනුරාධ අනුරාධ කොහොම ජීවිතේ ජීවිතේ ගෙවනවා ඉතින් යාළුවෝ වෙනුවෙන් අද වාහනේ අරන් ආවා කොච්චර දුරක් යන්න තියෙනවද ඕන දෙන වැඩේ යාළුවෝ වෙනුවෙන් ගෙදරට කී පාරක් කියලාද කායක ගත ගොඩක් පාරක් කිව්වා වා කවුද සාන් වගේ නමත් බිලාන් කොහමද ගමන හොඳයි නියමයි කවුද ඔක ස්ටයිල් එක හැදුවේ යාළුවෝ තමයි වා කවුද මම ගයන් කොහමද ජීවිතේ ඔලන්න හොඳ යනවා මේ ගමනකට මොන වගේ දේවල්ද රෙඩි කරගත්තේ නනාව කොඩියක් ටී-ෂර්ට් එකද වා කවුද චාරුක මොනක් කියලාද පපරේ මියුසික් වලටද කැමති ඩීජේ මියුසික් වලට පරි තමයි පපරේ කොච්චර වෙලා ප්ලේ වෙනවද පපරේ සාමාන්‍ය විනාඩි 20ක් විතර අපි ගන්නවා වා කවුද දුමිදු අවුරුදු 74ක් ඉස්කෝලේට කොච්චර ආඩම්බරයි අම්මගේ වගේම ආදරේ අපි ඉස්කෝලේට වා කවුද පසිදු වාගෙනවත් හර්ෂ ටීම් එක කොයි විදිහටද බෙදලා ඉන්නේ ටීම් එක මේ අපේ 2016 බැච් එක සම්පූර්ණයෙන් මෙතන සෙට්ලා ඉන්නවා අපේ ගමන ඉතින් මේක තමයි ඉතින් ආයි වා කවුද සහන් නිහඬ වෙලා යන්නද කැමති එහෙම නැත්නම් මේ වගේ චී එකක් දෙන්න චී එකක් දෙන්න චී එක කාටද කෑගල විද්‍යාලයට තමයි මේ චී එකක් දෙමුද හරි come on college kmp සතුරු වෙන එක ජීවිතේ බොහෝ දේවල් එකතු කරගන්න හැකියාවක් තියෙනවා. පාසලේ බොහෝ දේවල් වලට සහභාගී වෙන විතරක් නෙවෙයි නායකත්වයේ ගන්න පිටසක් එක අපි කතා කරන්න සූදානම්. කණ්ඩායමක් ඉන්නවා. මොකද්ද මේ කණ්ඩායම? විද්‍යාලයේ සීනියර් ප්‍රිවට් බෝඩ්ඩේ. ඒකේ විශේෂත්වයක් තියෙනවා. ඔබට මොකද්ද විශේෂත්වය? මම තමයි දැන්ට කෑගළු විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ලීඩර් විදිහට කටයුතු කරන්නේ. අපි කතා කරොත් මේ පාසලේ ඉතිහාසයක් තියෙනවා. කොච්චර ඈත අතීතයකට යනවද? අවුරුදු 74ක ඈත අතීතයක් තියෙනවා. 1942 පෙබරවාරි 14 අපේ ඉස්කෝලේ ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් අපේ ඉස්කෝලේ අපිට පණ වගේ වටන. ඒ පණ වගේ වටින පාසලත් එක්ක අදවසේදී පාගමනක් ගියා. ඒ පාගමනේ විශේෂත්වයක් තියෙනවා. මොකද ඒ විශේෂත්වය? ඒ කියන්නේ අපේ ඉස්කෝලේ අපි පිරිම් පාසලක්. පිරිම් පාසලක් විදිහට අපේ සහෝදර පාසල් වලට අපේ තියෙන අපේ ඉස්කෝලේ මෙච්චර අවුරුදු 74ක අතීතයත් එක්ක අපේ තියෙන ප්‍රෞඩත්වය තමයි අපි එකෙන් පෙන්නුම් කරේ. ඒ වගේම අපේ කණ්ඩායම හැංගීම වර්ධනය කරගෙන කණ්ඩායම් ක්‍රියාවක් විදිහට ඒක උපරිමයෙන්ම අපි කරා කියලා අපි හිතනවා. ඔබ කවුද? මම ඩෙපියුටි හෙඩ් රවින්ද එරන්දු වික්‍රමාරච්චි. කොච්චර කාලයක් ගියාද ඔය තනතුරු ලබා ගන්න? අවුරුදු 5ක් විතර. මේ බැජ් එක කොච්චර වටිනවද? ජීවිතයටත් වඩා.
මෙතන බැජස් ගොඩක් තියෙනවා. මොනවාද මේ විශේෂ බැජස්? මේ ජේසුස් ශිෂ්‍යයන් කමන්නලි බැජ් එක. මේක මට කලස් හම්බෙච්ච එක. මේක එක්ස්ට්‍රා කල කිව්ව ඇක්ටිවිටීස් වලින්. මේක ඉතින් අපේ හදවත වගේ බැජ් එක. මේ හැමදේමත් එක තව මොනවද කරන්න කැමති කණ්ඩායමක් විදියට? අැතුන ඉතින් කණ්ඩායමක් විදියට අපි ලොකු දේවල් කරා. මේ 74 සංවත්සරේට අපි කරපු වෝක් එක ඉතින් අපි හොඳට කරා කියලා හිතනවා. ඔබ එකේ සෑහෙන්න පිකප් එකක් තිබ්බා අපිට. නැත්තයි ඉතින් අපිට කරන්න බැරි තරම් වගේ. බලාපොරොත්තු මොනවද ජීවිතේ ඉස්සරහට? හොඳ සසෙක් කළා. පාසලේ ඉදිරි වැඩ කටයුතු සඳහා දායකත්වය ලබා දීමට කැප වෙලා බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය පාඩම් කරන කෙනෙක්ද? එහෙම නැත්නම් ෂෝට් නෝට් වලින් විතරක් තමයි එක්සෑම් වලට මුහුණ දෙන කෙනෙක්ද? සාමාන්‍යයෙන් එදිනදා දිනදී මම පාඩම් කරන ඔබමද? ආ කවුද? මම සෙකන්ඩ් සීනියර් නවීන් වනසිංහ. තවත් තනතුරු බොහොමයක් තියෙනවා ලබා ගන්න. කාලය කොච්චර තියෙනවද? තවත් අවුරුදු එකමාරක් විතර. ආ කවුද? කවිෂ ජයසිංහ. කණ්ඩායම ඇතුලේ කොයි වගේ බලාපොරොත්තුත් තියෙන්නේ? එකමුතුකම තියෙනවා. තාමත් ඔයාලා පාසල් යනවා. පාසලේ සුන්දරම තැන කොයිද? මේන් හෝල් එක. ආ කවුද? සංජය නිර්මාණ ආරාගම සෙකන්ඩ් සීනියර්ස්. කොච්චර කාලයක් වෙනවද මේ පාසලට එකතු වෙලා? දැන් අවුරුදු 12ක්. ඉස්සරහට යන්න ඕනේ. කොයි විදිහටද ඉදිරියට යන්නේ? ඉදිරියට යන්නේ වෛද්‍යවරයෙක් කියලා. මම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධියක් ගන්න එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ආ කවුද? මම සමරතුංග. මොකද්ද මේ විශේෂ බැජ් එක? ප්‍රිවට් බැජ් එක. කොච්චර වටිනවද ඔක? මම ජීවිත රටට වටිනවා. ආ කවුද? කමිදවලහකෝ. කණ්ඩායම ඉන්නවා. කණ්ඩායමත් එක්ක පාසලේ වෙනුවෙන් තව මොනවද කරන්නේ? තව ඉදිරියට දැන් ලබන අවුරුද්දේ වෝක් එක අපිට හකරන්න හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ තව ප්‍රිවට් ඩේ එකක් තියෙනවා. ඒවත් නම් අපි සහයෝගයෙන් කරගෙන යනවා ඉස්සරහට. පාසලට කොච්චර ආදරේද? ජීවිතේ වගේම ආදරේ. තවත් බොහෝ ආදිසිසුන් ප්‍රමාණයක් අදවස එකතු වෙලා ඉන්නවා. ඕන්න එක මොනවද කතා කරන්නේ? එහෙම නැත්නම් මොනවද කරන්නේ? ඒ කට්ටියත් එකතු වෙලා පාසලේ ප්‍රෞඩත්වය, ඒ වගේම පාසලේ අනාගත වෙනුවෙන් හැකි උපරිම දේ කරනවා. ආ කවුද? මම සීනියර් ප්‍රිවට් කෙනෙක්. මම වාග්ගී ජයසංග කරුණාදලව. ආ කවුද? ප්‍රභාජ් ජීවන්. ටීම් එකක් ඉන්නවා. ටීම් එකේ තව කොච්චර පිරිසක් ඉන්නවා? 64 දෙනෙක්. මේ පාසලේ ඉතිහාසයත් එක්ක අද දවසේ වෙනකොට මේ පාසලේ දරුවෝ කොච්චර ප්‍රමාණයක් ඉන්නවා? දැන් මේනට 3500ක් ඉන්නවා. මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනවා කාටත් එක විදිහට ඉනියම් මිර සඳ සිසිලස අතරේ අයනවා වයනවා මේ අපි කවුරුද? අපි කියලා කතා කරොත් කවුද මේ අපි කියන්නේ? අපි කියන්නේ මෙතනින් 2007 ඉඳන් උඩට තියෙන සියලුම බැච් ටික. අපි බැච් එකක් විදිහට අද දවසේ ඔයාලා ලොකු දෙයක් කරා. මොකක්ද ඒකේ බලාපොරොත්තු? අපේ ඉස්කෝලේ හොඳ තැනකට ගෙනහිල්ලා නම හොඳ තැනකින් තියලා ඉස්කෝලෙන් හොඳ ටීම් එකක් අවුට් වෙනවද කියමු. අඩියෙන් අඩිය ඉස්සරහට තියෙනවා. මොකද ඊළඟ අවුරුද්දේ අඩිය. ඒක ලබන පාර ඇවිල්ලාම බලා ගන්න පුළුවන් වෙයි. 75 වෙනි සංවත්සරේ අපි ලබන අවුරුද්ද තියෙනවා. ඒක මම හිතනවා ලංකාවේ තියෙන හොඳම ගණේ එකක් වෙයි කියලා. ආ කවුද? මම සමීර. මම ජීවිත. හොඳින් ඉන්නවා. දවසින් දවස එකක් වෙනස් වෙන කෙනෙක්ද? එක විදිහට ඉස්සරහට යන කෙනෙක්? අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ආ කවුද? නදීෂා. සමහර වෙලාවට කතා කරනවද? එහෙම නැත්නම් සමහරක් වෙලාවට කල්පනා කරනවද? දෙකම කරනවා. ගොඩක් වෙලාවට ඉස්කෝලේ කාලේදී වැඩිපුර කල්පනා කරේ. දැන්ද? දෙවැත්තම කරලායි. ඒ දවස්වල කියා ගන්න බැරි දේවල් ගොඩක් වෙලාවට තිබ්බද? එහෙම නැත්නම් තාමත් තියෙනවද? ඒක කියලා ඉවරයි. ආ කවුද? මම පියුමා. මම ජීවිත. හොඳින් ගෙවෙනවා. සමහරක් වෙලාවට මිස් කෝල් වලින්ද වැඩිපුර කතා කරන්න කැමති? එහෙම නැත්නම් මැසේජ් එකකින්? මැසේජ් එකකින් හොඳයි නේ. ආ කවුද? ඕනත් නැහැ. ටීම් එක ගැන කතා කරොත් කොච්චර ආඩම්බරයිද? ඇත්තටම ගොඩක් ආඩම්බරයි. ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ අපි සෑහෙන ලොකු දෙයක් කරලා තියෙනවා. ඒ හැමදේ අපි කරපු හැමදේකම මේ අවුට්කම් එක විදිහට ඇවිල්ලා තින්නේ මේ අපේ ගෲප් එකේ එකමුතුව. ඔයාලගේ පිටිපස්සෙන් තවත් මල්ලිලා පිරිසක් ඉන්නවා. එයාලා වෙනුවෙන් මොකද කරන්න හදන්නේ? ගණ්ඩ මල්ලි අපේ ආදර්ශය. අපිත් එක්ක එකතු වෙන්න ලොකු ගමනක් යන්න පුළුවන් කෑකළ විද්‍යාලයට. ආ කවුද? චින්තන. ඔයාගේ නමත් කිව්ව? දුලංජන්. ගොඩක් වෙලාට විලාසිතා බොහොමයක් එකතු කරන්න හැකියාවක් තියෙනවා ඕක් එකේදී. මොන වගේ දේවල්ද කරන්න කැමති? එහෙම ඉතින් විශේෂයක් නැහැ. කොච්චර ආදරයක් තියෙනවද මේ ටී-ෂර්ට් එකට? ගොඩක්. මොකද්ද මේකේ තීම් එක විදිහට තියෙන්නේ? මේකේ තීම් එක විදිහට තියෙන්නේ අපේ තියෙන ප්‍රෞඩත්වය සහ අපේ තියෙන එඩිතරකම. මේ සිංහා සහ වැදුන අපේ ස්කෝලේ තියෙන අපේ එඩිතරකම තමයි මේකේ ගොඩක්ම ප්‍රදර්ශනය කරන්න අපේ අරමුණ වෙලා තියෙන්නේ. සිංහෙන් කියලා කොච්චර කල්ද? දැන් අවුරුදු 20ක් වෙනවා. ඉස්කෝලේ අතීතයක් තියෙනවා. අතීතේ කොච්චර ආදරේද? සෑහෙන ආදරේ. පන්ති හිටියේ පළවෙනි පෙළේද? පිටිපස්ස පොලිමේ. පිටිපස්ස පොලිමේ. ඒ ඉඳගෙන අද දවසේ ලංකාවේ කොයි වගේ තැනකද ඉන්නේ? අද හොඳ තැනක ඉන්නවා කියනකොට. ගොඩක් ගුරුහරකම් දෙන්න නැති ගුරුවරු කීප දෙනෙක් මතක් කරෝ. අනිවාර්යෙන්ම මම ගොඩක් ආදර කරනවා තැන්නකෝ ටීචර් ක්ලාස්ගේ අපේ ක්ලාස් ටීචර්. ඒ වගේම තව ගොඩක් අය ඉන්නවා නම් වශයෙන් මතක් කරන්න අමාරු. ඕලල් කාලේට කැමති? ඒලල් කාලේට? දෙකටම කැමති ඒක. මතක සරහන් බොහොමයක් තියෙන. ඒලල් කාලේ. ආ කවුද? අමිල. අමිල. ටීම් එකේ ලීඩර් කෙනෙක් ඇති. කොයි වගේ ලීඩර් කෙනෙක්ද ඉන්නේ?
හොඳයි ටිකත් විතර තරහ යනවා ඒ වුණාට හොඳට ලීඩ් කරනවා කොයි වගේ සම්බන්ධතාවයද තියෙන කණ්ඩායම ඇතුලේ කණ්ඩායම ඇතුලේ හොඳ අන්වන්නේ අවබෝධයක් තියෙනවා ඔක්කොමලා හොඳට ටීම් වර්ක් ටීම් එකක් විදිහට වැඩ කරනවා අපි මේ නල්වසේ එක සඳේ වරුවක සීතල වෙයි පොද වැටෙන වෙලේ ආදරවියෝවක් සිතින් නෙබෙන සඳ වැහි පොද සේනතු කඳුළු සැලේ වැහි පොද සේනතු කඳුළු සැලේ මේ මැයි ගායට දවසක් වැස්සට අපි උන්නා දුකට වාගේ මෙයි මල් පිපි පිපි අපට සෙවන දුන්නා අපට සෙවන දුන්නා මෙතන ඉන්නේ තනිකඩ කොල්ලද එහෙම නැත්නම් ගොඩක් අහිංසකයිද අහිංසක තනිකඩ කොල්ලෝ ටීම් එක ඇතුලේ කොයි වගේ එකමුතුකමක්ද තියෙන්නේ කියලා නිම කරන්න බෑ පට්ට ගොල්ල සෙට් එකක් ඉන්නේ අපි එක්ක මේ දවස්වල විලාසිතා බොහොමයක් තියෙනවා මොනවා විලාසිතාවටද කැමති එහෙම කියලා විශේෂත්වයක් නැහැ කාලයක් පුරා පත්තගෙන විලාසිතාවම තමයි කවුද දර්ශන දවසින් දවස එක එක දේවල් කරන්න පුළුවන් පාසල වෙනුවෙන් මොනවද කරන්නේ පාසල වෙනුවෙන් බොහොම දේවල් කරලා තියෙනවා අවුරුදු ගානක් තිස්සේ එක දිගටම අපේ ඉස්කෝලේ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා කවුද මම ලහිරු කලස් බොහොමයක් තියෙනවා මොනවාගේ පාටවලටද වැඩිපුර කැමති තියෙන ඔක්කොම පාටවලට කැමති මොකක්ද ඔයාලගේ ඔය ටී-ෂර්ට් එකේ තියෙන කලස් එක්ක කියන්න පුළුවන්ද රතරම් පාටින් කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක නිල් පාටින් කියන්නේ අපේ දැනුම සාගරයටද වඩා වැඩි කියලා කවුද මම අලහකෝ ටීම් එක කොයි කොයි පළාත් වලටද විසිරලා ඉන්නේ කෑගල්ලවට හැම පළාතෙම වගේ ඉන්නේ මේ පාසලේ සිංහල තමිල මුස්ලිම් හැමෝම ඉගෙන ගන්නවා කොච්චර ආඩම්බරයිද ඉතාම ආඩම්බරයි හැමෝම එකම වර්ගයේ දරුවෝ වගේ අද එකතු වෙලා ඉන්නවා ඒක තමයි වෙන්නේ කවුද ලසන්ත මම ජීතේ ජීවිතේ හොඳින් ගත කරා කවුද මම මහේෂ් මහේෂ් කොහොමද දවස අදවස නම් කියලා වැඩක් නැහැ. මාර සතුටුයි. සමහර දේවල් රතු පෑනෙන් ලියලා දෙන එකද හොඳ. එහෙම නැත්නම් නිල් පාට පෑනෙන් ලියලා දෙන එක. කෝකෙන් ලියවත් අවුලන්නේ. එහෙම ලියපු කාලේ කොච්චර සුන්දරයිද? ගොඩක්. වා කවුද? මම සමින්ද. ටීම් එකේ යාළුවෝ ගොඩක් ඉන්නවා. මෙතන නැති අය කට්ටියත් මතක් කරොත් කීප දෙනෙක්. මෙතන නැති දිල්ෂාන්, අසේල, මේනුවර, ජාමිත, උමන්ද, දුල්ලින් මේ හැමෝම යාළුවෝ. අපි කතා කරොත් ඔයාලගේ ෆොටෝස්, වීඩියෝස් තියෙනවා. ඒවා කොහෙද ෂෙයා කරන්නේ? Facebook අපි හරියටම කිව්වොත් කොහොමද ෂෙයා කරන්න කියලා කෑගල් විද්‍යාල ලයන්ස් ක්‍රීඩෝ වා කවුද සුනිල් කොහමද දවස ගොඩක් සතුටුයි මේ වගේ ගමනක් තියලා තවත් බොහෝ පිටසකට මොන වගේ දෙයක් කියන්න සූදානම් මේ වගේ දේවල් අපි වගේ ඉස්සරහට කරගෙන යන්න කියලා තමයි කියන්නේ වා කවුද පිළිල මේ පාරත් වොක් එකක් තිබ්බා මේ කිවිනි වොක් එකද තුන්වෙනි වොක් කාලේ ගෙවි ගියත් ජීතේ සුන්දර මතක සරහන් හැමදාමත් අමරණීයයි. ඒ අමරණීය මතක සරහන් බොහොමයක් එකතු කරන්නේ අපේ ජීතේ මුල් කාලේ. පාසලේ මිතුරන් සමග අපි හෝරාවක් කාලයක් ගත කළා. හෙට දවසේදී අපි ඔබේ ආයතනයට, ඔබේ පාසලට ගොඩ එන්න කැමති. ලංකාවේ කොහේ කොතනක හිටියත් 0777යි 506605 0114යි 799700 මේ දුරකට නංග දෙකම ඔබට යුරුතයි. ලංකාව පුංචි රටක්. ලංකාවේ කොහේ කොතැනකදී අපි ඔබත් එක්ක කතා කරනවා. ඉල්ලනවට සූදානම්. සවිකා ඇති සිහ පුතුනේ ගමනට යලි රොක් වන්නේ පෙන්නමු යලි සිහ උරුමේ මේ සිව් කොරලේ සියලේ ඇති සිහ පුතුනේ සිය නාදේ රැව් දෙන්නේ සිය අඩවිය සරසෙන්නේ නොමියන විඥානේ රාවයයි දසත රැව් දෙන තේජසයි මේ සිංහ රාවයයි